එහෙම ටික වෙද්දී මේ ටික වෙද්දී පොටෑසියම් කොහේ ඉන්න ඕන කෙනෙක්ද? දැන් මේ කොහාටද යන්නේ? එළියට. සෝඩියම් කොහේ හිටපු කෙනාද? එළියේ හිටපු කෙනෙක් දැන් ටික ඇතුළට එනවා. අර ළමයින්ගේ කොන්සර්ට් එකක් වගේනේ. කලගෙඩි කණ්ඩායම මෙතන තියලා තියෙන්නේ. දැන් තව ටිකෙන් ඒගොල්ලෝ ඉන්න ඕන. මේ පැත්තේ කුළු. හැබැයි මුංගෙ මෙහෙම තියලා තිබ්බ හැකේද? බෑ මොන රාමරාවණ යුද්ධේ වුණත් මික්ස් වෙනවා. තේරුණාද? මෙන්න තව විනාඩි 10ක විතර යනකොට මේ රාම රාවණත් එක බනිස් කනවා මේ පැත්තේ. එක ටී බනිස් එක බෙදාගෙන කනවා. හනුම තරහ වෙලා පැත්තක. සීත නැහැ හොයාගන්න. හොයාගන්නවත් නැහැ. අම්මලකට ගිහිල්ලා. එහෙමද? මේ මික්ස් වෙලා දැන් මේ පැත්තේ වෙන් කරලා තියෙන්න ඕන අය එකා දෙන්න මෙහෙම ගිහින්. දැන් එහෙම වෙලා මේ කවුරු හරි කෙනෙක් මොන්ටිසෝරි ඔක සමනේ බාරගන්නේ මොන්ටිසෝරි පොඩි ටීචර් දෙන්නේ කිනවන්නේ. දැන් ඔන්න පොඩි ටීචර් ඇවිල්ලා අර එළියට ගියපු අය ඇතුළට දානවා. කවුද එළියට ගියේ? පොටෑසියම් ඇතුළට දාන්න ඕන. කොහෙද මේ ඉන්නේ? ඇතුළට දුවි ඇතුළට කියලා ඇතුළට දාන්න ඕන. ඇතුළට ගියා එළියට දාන්න. කවුද ඇතුළට ගියේ? සෝඩියම්. හා දැන් මට කියන්න බලන්න එතන වෙනුත් පොඩි chance එකක් ගත්තා ඇයි? එළියේ දන වෙන්නත් ඇතුළේ රින වෙන්නත් පාඩම් කරන්න නෙමෙයි මම කියන්නේ ඉස්සල මේක ගලප ගන්න. කොහොමද එළියේ දන වෙන්න ඇතුළේ රින වෙන්න මේගොල්ලෝ එළියට ඇතුළට දාන්න ඕන ක්‍රමය කියන්නේ? පොටෑසියම් කී දෙනෙක් ඇතුළට දාන්නද? දෙන්නෙක් ඇතුළට දාන්නම්. සෝඩියම් තුන් දෙනෙක් එළියට දාන්නම්. මේක ළමයි පටලේ ඉඩ දෙන වැඩක්ද? පටලේ ඉඩ දෙන්නේ වැඩිපුර කාට යන්නද? පොටෑසියම්ට අඩුවෙන් කාට යන්නද? මේක පටලේ අකමැත්තෙන් වත් කළ යුතු දෙයක්. අකමැත්තෙන් තියෙන තැන්වලද ඒවා කරන්ද ඉබේ වෙයිද නැත්නම් ශක්තිය වැය කරන්න වෙයිද? අන්න නිකන් මම මෙහෙම දාන්න හරි අපි මේ කාටුන් එකක් පරිද්දෙන් කරමු. හරි ATP. මොකද මේකට වැය වෙන්නේ ATP. ශක්තිය වැය වෙනවා මේ මේන්ටනන්ස් එකට. ATP වැය කරලා පොටෑසියම් පොම්ප කරනවා, සෝඩියම් පොම්ප කරනවා. නේ මේ පොටෑසියම් කොහේ ඉඳන් කොහාට පොම්ප කරනවද? එළියේ ඉඳන් ඇතුළට, සෝඩියම් ඇතුළේ ඉඳන් එළියට. ඒකත් අපිට chance එකක් වෙනද තමයි කරන්නේ. කොහොමද එන කවුන්ට් එක කියන්නේ? පොටෑසියම් දෙන්නේ ගද්දී සෝඩියම් තුන් දෙනෙක් පොම්ප කරලා දානවා. අපි කියනවා සෝඩියම් පොටෑසියම් පොම්පය. මෙන්න තුන්වෙනි එක. හරි? තදවීමකින් යන්නේ. වේගෙන් යනකොට නවතින්නේ තව ටිකක් ගිහින් අපි අම්මේ හකමන්නේ ඔන්න රයිට් ගන්න. දැකලා තියෙනවද කාටුන්? නැව් එහෙම තියෙන. මෙහෙම දුවනවා. දුවලා මෙහෙම ගිහිල්ලා බල ආ වතුර ආයේ. මරු අතල් එකක් තියෙනවා ඒ. ඒ වගේම සිද්ධියක් වෙන්නේ. ඍණ කීයට වඩා යනවද? 70ට වඩා චුට්ටක් යද්දි තේරෙන වැඩියෙන් ගියා නේද කියලා. ආයෙ ගාන්ට එනවා. ඒ ආපහු උඩට එන්නේ සමතුලිත වීම වලින්. ඔය සමහර